ഐബുവാൻ ലോക്കലേജ് എൻട്രൻസ് എക്സാമിക ഏമന്നത്തൻ നീതി വിദ്യാല പ്രവേശ വിഭാഗയ ഇതാമ ഇക്മനിൻ പവത്വന്ന നിയമിതായി എതുകൊണ്ട് ഒയാത്ത നീതിജ്ഞയ്ക്കു വീമേ സീനയ സബായകരഗാന തേന പാസുമ ക്രമയക് തമായി മേ നീതി വിദ്യാലയട്ട് അതുലത് വിനേ എതുകൊണ്ട് ഒയാത്ത മേ വിഭാഗയ ഗന വെഡി വിസ്തര ദനഗന്ന വശനം ആരാധന കരണവ മേ വീഡിയോവ് അവസാനയ വനതേക് റെന്തിന്ന കിയലാ ഒയാട്ട് എ ലെവൽ വല ഓണവ വിഷയ ധാരാവക്കൻ അവമ വശേൻ സി ദേക്കായി എസ് എക്കക് തീയനവനം ഒയാട്ട് പുലുവങ് മേ വിഭാഗയേറ്റ് ആയുധം കരാണ് ഹവൈ എ ലെവൽ വല സാമാന്യൻ വേസി സഹ സാമാന്യ പൊതു പരീക്ഷണ വിഷയാണ് വളരെ തീയന സാമർത്ഥ മേക്കട്ട് അതാലവെന്നെ മേ അത്രാത്രി മേ വിഭാഗേറ്റ് ഒയാ റുപ്യാൽ പാലോസ്തഹക് ഗവർണോനി ഇലങ്കട്ട് മേ വിഭാഗെ പ്രശ്നപത്രയ ഗന കഥാക്കലാമ് ഒയാട്ട് മേ വിഭാഗത്തെ പ്രശ്നപത്ര ദെക്കട്ട പിളിത്തുരുളി എന്ന തേനുവ ഇക്കക് തമായി ഭാഷാ ഹക്യ പ്രശ്നപത്രയ അനിക്ക് ഐ ക്യു സഹ സാമാന്യ ദനീമി പ്രശ്നപത്രയ എതുകൊട്ട് മെത്തനത്തെ ഒയാട്ട് തോറ ഗനീമക് കറന്ന തേനുവ എത്തനത്തെ ഒയാ ഭാഷാ ഹക്യ പ്രശ്നപത്രയട്ട് സിംഗള തോറ ഗത്തുതേ ඔයා IQ සහ සාමාන්‍ය දැනීම ප්‍රශ්නපත්‍රය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා භාෂා හැකියාව ප්‍රශ්නපත්‍රයට ඉංග්‍රීසි තෝරගත්තොත් ඔයා IQ සහ සාමාන්‍ය දැනීම ප්‍රශ්නපත්‍රයට සිංහල මාධ්‍යයෙන් පිළිතුරු ලියන්න ඕන. එතකොට මේ තෝරා ගැනීම ඔයාගේ කැමැත්ත අනුව සිද්ධ කරන්න පුළුවන්. මේ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට ද චේස ඔන්ලයින් අධ්‍යාපන එකකේ මගින් අපි උපකාරක පන්ති මාලාවක් සූදානම් කරලා තියෙනවා. ඒකෙදි භාෂා හැකියාව ප්‍රශ්න පත්‍රය සඳහා සිංහල විෂය ඉගැන්වීම් කටයුතු සිද්ධ කරන්නේ මම. එතකොට අපි බලමු මුලින්ම මෙන්න මේ සිංහල ප්‍රශ්න පත්‍රය භාෂා හැකියාවේ මේ සිංහල ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ කොහොමද කියන එක. එතකොට මේ ඔයාට මේ විභාගයට අදාළ පසුගිය ප්‍රශ්න පත්‍ර ලබා ගන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් නීති විද්‍යාලයේ වෙබ්සයිට් එකෙන් ඒ ප්‍රශ්න පත්‍ර ඩවුන්ලෝඩ් කරගන්න. එම අසීරු කවුරු හරි ඉන්නවා නම් ඔයාට පුළුවන් අපව සම්බන්ධ කරගත්තොතින් ඒ අවශ්‍ය පසුගිය ප්‍රශ්න පත්‍ර ලබා ගන්න. සිංහල ප්‍රශ්න පත්‍රය ගත්තම ඔයාට ලැබෙන්නේ පැය 3ක ප්‍රශ්න පත්‍රයක්. මේකෙදී මේ ප්‍රශ්න පත්‍රයේදී සරල ව්‍යාකරණ කොටස්, සාරාංශකරණය, රචනාව සහ අවබෝධය ආශ්‍රිතව තමයි ප්‍රශ්න නිර්මාණය වීම සිද්ධ වෙන්නේ. මෙතනදී සරල ව්‍යාකරණ කොටස් ගත්තම අක්ෂර විඤ්ඤාසය, සන්ධි, අකාරාදී පිළිවෙල, වාක්‍ය රීති, ඊළඟට සමාන පද, විරුද්ධ පද, තනි පද, ඊළඟට ප්‍රස්තාව පිරුළු මෙන්න මේ වගේ කොටස් ආශ්‍රිතව ප්‍රශ්න නිර්මාණය වෙන්න පුළුවන්. ඊළඟට අවබෝධය කොටස ගත්තම ආච්ඡේදාශ්‍රිත ප්‍රශ්න, ඕනතාව නිශ්චිත ප්‍රශ්න, ඊළඟට තනි වාක්‍යයෙන් ලිවීම වගේ ප්‍රශ්න මේ කොටස යටතේ ඔබට එන්න පුළුවන්. ඊට අමතරව සාරාංශකරණය සහ රචනාව මේ ප්‍රශ්න පත්‍රයේදී අනිවාර්යයෙන්ම එන ප්‍රශ්න දෙකක්. එතකොට අපි මේ සම්පූර්ණ විෂය කොටස් මේ අපේ පාඨමාලාව තුළදී අපි ආවරණය කරනවා. සහ ඊට අමතරව හැම මාසිකම ඔබ වෙනුවෙන් මාසික පරීක්ෂණ සූදානම් කරලා තියෙනවා. ඊට අමතරව ඔයාගේ අභ්‍යාසවල පිළිතුරු සහ ප්‍රශ්න පත්‍රවලට ඔයා ලියන පිළිතුරු මම බලලා අඩුපාඩු හදලා සකස් කරලා නැවත ඔබට ලබා දෙනවා. එතකොට මේ හැම පාඩමකටම අදාළ රෙකෝඩින් ලබා ගැනීමේ පහසුකම ඔබට තියෙනවා. කිසියම් හේතුවක් නිසා එක දවසක් පන්තියට සම්බන්ධ වෙන්න බැරි වුණොත් ඔයාට පුළුවන් වීඩියෝ එක බලලා ඊට අදාළ ඔයාට මොනහරි ගැටලුවක් ආවොත් මම සම්බන්ධ කරගෙන ඒ ගැටලු ඔයාට निराකරණය කර ගැනීමේ පහසුකමත් ඔයාට තියෙනවා. ඊළඟට රෙකෝඩින් ගත්තම ඔයාට අපි රෙකෝඩින් ඉවත් කිරීමක් සිදු කරන්නේ නැහැ. ඔයාට මේ විභාගය ඉවරුණාට පස්සෙත් අනිත් එක්සෑම් වලටත් අපේ මේ රෙකෝඩින් නැරඹීමේ පහසුකම අපේ ආයතනය හරහා ඔබට ලබා දීලා තියෙනවා. එතකොට මේ අනිත් ගුරුවරු අපේ මේ අනිත් විෂයන් වලට අදාළව ගුරුවරු ඔයාලා දැනුවත් කිරීම කටයුතු සිදු කරාවේ. එතකොට අපේ ආරම්භක සම්මන්ත්‍රණය මාර්තු 25 පවත්වන්න කටයුතු සංවිධානය කරලා තියෙනවා. මේ උපකාරක පන්ති මාලාව අපි අප්‍රේල් 1 වෙනි සතියේ ආරම්භ කරන්න කටයුතු කරනවා.
එතකොට මේ විභාගය සම්බන්ධයෙන් ඔයාට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් විදියට ඉදිරිපත් කරන්න. එතකොට අපි පිළිතුරු ලබා දෙනවා. එමත් නැත්නම් ඔයාට පුළුවන් 071 40 13 135 කියන අපේ දුරකථන අංකයට කතා කරලා ඔයාගේ තියෙන මේ සම්බන්ධයෙන් තියෙන ගැටලුව වලට විසඳුමක් ලබා ගන්නවා.